අයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. 2019 නොවැම්බර් මස 16 වෙනිදා භූපාල යෝගයෙන් ජනපති සටන ආරම්භයි. රට හොල්ලන ඡන්ද ප්‍රතිපලයක්. ජනතා පැතුම් ඉටුවන ලකුණු තමයි පෙන්눔 කරන්නේ. මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය. තවම subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලකුණ පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව වොත්තම ක්‍රියාත්මක කරන්න. රවි දක්ෂිනායන සරත් ඍතුවේ නොවැම්බර් මස 16 වෙනි දින ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව පවතිනවා. ඡන්දය ප්‍රකාශ කරන මොහොතේ උදාවන තත්කාල වෘච්චික ලග්න කේන්ද්‍රයේ ඉතා බලවත් ග්‍රහ යෝගයක් උදාව පවතිනවා. මේ මොහොතේ තත්කාල කේන්ද්‍රයේ භූපාල යෝගයේද මහා පරිවර්තන යෝගයේද උදාවීමට නියමිතයි. ඒ අනුව රට හොල්ලන ඡන්ද ප්‍රතිපලයක් බලාපොරොත්තු වීමට පුළුවන් කමක් පවතින ග්‍රහ ගෝචරයක් තමයි මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ. එමගින් ජනතා පැතුම් ඉටුවීමක් තමයි අපට දැක් ගන්නට හැකියාව ලැබෙන්නේ. මේ මොහොතේ සමෝදර මොහොතේ බලය ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය ශ්‍රී ලංකාවට වාසනාවන්ත කාලයක් බවට පත්වීමට නියමිතයි. තත්කාල වෘච්චික ලග්න කේන්ද්‍රයේ ලග්න භාවයේ සිකුරුය, දෙවැන්නේ ගුරු ශනි සහ කේතුය, හතරවැන්නේ නෙප්චූන්ය, හයවැන්නේ යුරේනස්ය, අටවැන්නේ සඳු සහ රාහුය, දොළොස්වැන්නේ රවි බුධ සහ කුජය. තත්කාල කේන්ද්‍රයේ ගහ ගෝචරයේ අනුව ඉදිරි කාලය තුළදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන සිදුවීම් කිහිපයක්ම නිර්මාණය වීමට නියමිත ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ. ලග්නාධිපති කුජ කේන්ද්‍රයේ දොළොස්වැන්නේ ගමන් කිරීම සබා දහමින් සිදුවිය හැකි විපත් වැඩිවීමට හේතුවක් විදිහට පෙන්눔 කරනවා. ලංකාවේ සමහර ප්‍රදේශවල දැඩි වර්ෂාපතනය බලාපොරොත්තු වීමට පුළුවන් ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. මෙවැනි ලග්න පලාපල දිනපතාම නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනු බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දිනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි.